පාලු සීතල රාත්‍රියක නෙමෙයි ගිනි පූට කවවක වුණත් සමහර ලාවට ප්‍රේමය කිමයි කියලා අහුවත් ප්‍රශ්නයක් පිළිතුරු දෙන්නට අමාරු තරමට ප්‍රේමය හරි සංකීර්ණයි ජීවිතේ විඳිනවාද විඳවනවාද කියන ප්‍රශ්න දෙකට හරියට උත්තර හොයාගත්තොත් අපිට ජීවත් වෙන එක පහසුයි මං හිතන්නේ ජීවිතේ විඳවනවාට වැඩිය විඳිනවා නම් අතිශයින් සුන්දරයි අපි ජීවිතේ විඳිමු මේ ගී එකතුවක් සමග ප්‍රිය හිතවතුනි මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව chat and music අද වැඩසටහන සඳහා සුපුරුදු විදියට ශ්‍රී ලංකාවේ විවිධ ශාස්ත්‍රයන් හා සම්බන්ධ වූ ගායක ගායිකාවන් නළු නිලියන් නිෂ්පාදිකාවන් ඒකම විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකින් මේ සියලුම දෙනාම ඇරයුම් ලැබ සිටිනවා සමහර විට ඔබට නිකම් පොඩි කුතුහලයක් සකයක් තියෙන්න පුළුවන් අර මොකද පටන් ගන්නකොටම දැක්ක රූප රාමු පෙළේ හැටියට පුටු කීපයක් හිස්ව තිබුණනේ එහෙම වෙලා තියෙන්නේ මේ කට්ටිය ඇවිල්ලා නැද්ද ඒ හැමෝම ඇවිල්ලා ඉන්නේ මේ කාන්තා පාර්ශවයේ තින් සමහර වෙලාවට මේකප් රූම් වලට එහෙම ගියාම එන්න ටිකක් ප්‍රමාදයි ඒකයි හේතුව නමුත් දැන් 11 මාරණකම් වෙලාව තියෙන හින්දා අඩුම තරමේ පැය භාගයක් විතර යනකොටවත් අපිට වැඩසටහන සඳහා ඕන්න කැඳවා ගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා දැන් වැඩේ කියන්නේ මේ කතා කරන වෙලාව වෙනකොට ඒ කාන්තා පාර්ශවයේ සහභාගී වෙලා තියෙනවා ඊළඟට අර්බුදයේ දින පිරිමි පාර්ශවය ඒකට ප්‍රේමයට උත්තර හොයාගත්තත් පිරිමින්ගේ ප්‍රමාදයට හේතු හොයාගන්න ටිකක් වෙලාව කාලය ගත වේවි හිතවතුනි දුරකථන මාර්ග දෙකක් තිබෙනවා ඔබට සජීව ලෙසින් සම්බන්ධ වෙන්න පිළිවන් 011-2-77-42 ඒ වගේම 011-2-77-43 කෙටි පණිවිඩය යොමු කරනවා නම් ITN space CNM space ඔබේ කෙටි පණිවිඩය යොමු කරන්න ඕනේ 99-22 අපි හඳුනාගනිමු අද වැඩසටහන සඳහා සහභාගී වෙන ආරාධිත ශිල්පීන් ශිල්පිනියන් පළවෙනි ගීතය ගායනා කළේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ ජාතික තරුණ සේවා සභාවේ බිහි වුණු අපිට ඉන්න අති දක්ෂ ගායන ශිල්පිනියක් දැන් ලංකාවේ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙනවා අයබෝන් ඔබතුමනි අයබෝන් ඒ ගීතය ගැන පොඩ්ඩක් කියන්නේ ඒ ගීතය ගායනා කරනකොට අනේ දෙවියන් වහන්සේ තව තව එයාට ආරක්ෂා කරන්න ඕනේ මේ මුළු ශාලාවම මේ මුළු මැදිරියම තේවිස් මුර්ගයේ මැදිරියම ගිගුම් දෙනවා ගිගුරුම් කනවා ඒ හඬ ඒ තරම් ආකර්ෂණීයයි කොච්චර පරණයිද ඒ ගීතේ අවුරුදු 25ක් විතර ලිව්වේ සංගීතවත් කළේ සංගීතවත් කළේ සමන් කුඹකගේ කියලා අපිට හිටියා සංගීතඥෙක් ඔහු විසින් සංගීතය නිර්මාණය කරේ ගී පද රචනා කළේ ප්‍රියානන්ද විජේසුන්දර හොඳයි අපි ජාතික තරුණ සේවා සභාව ගැන බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනය ගැන එදා ගීත නිර්මාණය වුණු හැටි අද ඇමරිකාවේ ජීවිතය අමතක කරන්න එපා හෙට ප්‍රසංගයක් පවත්වනවා මේ ප්‍රසංගය සඳහා සහභාගී වන ප්‍රධාන ගායන ශිල්පියා මේ වෙලාවේ අපේ මැදිරියේ නැහැ ඔහු රැඳී සිටින්නේ ජාතික තරුණ සේවා සභාවේ යූත් විත් ටැලන්ට් පටිගත කිරීමක් සඳහා සහභාගීව සිටිනවා ඒ රූකාන්ත ගුණතිලක ඔහුගේ පැමිණීම අපි අපේක්ෂාවෙන් සිටින්නේ අවුරුදු ගානකට පස්සේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ප්‍රසංගයක් සඳහා රූකාන්ත ගුණතිලක සහභාගී වෙනවා ඒ 17 වෙනිදා BMICHD මණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 6:30ටයි මේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ on stage on stage ru on stage
අපි ඒකනත් කතා කරමු ඉස්සරහට. මගේ ළඟට එනවා මගේ ළඟ ඉන්නේ උපේකා නිර්මාණි. ආයිබෝවන්. දැන් වෙලාවට වඩා හරියටම 9:23ට මැදිරියට. හා. බොහොම හොඳයි. ඊට පස්සේ පුටු තව දෙකක් හිස් නොනවරුනි මාතුරුනි. මේ පුටු දෙක පුළුවන් තරම් ඉක්මනට සම්පූර්ණ කරගන්නවා. ඒක පුටුවකට එන්නේ රූකාන්ත ගුණතිලක මහත්මයා. අනිත් පුටුවට ආවට පස්සම කියන්නේ. ආවෙ නැත්නම් ඒ මම්බුරුකාරයෙක් එනවනේ. ඊට පස්සේ මට තියෙන අභියෝගය තමයි අනේ බුදුවක්කේ මට සමා වෙන්න. මම දැන් වචන හෙව්වා. අද ඉනින් ගවන් මම ටිකක් ඔය හුදකලා වුණු වෙලාවට යම් යම් සලසුම් සැකස්මල් හදාගන්නවා. එලා මම කල්පනා කරා. නිවේදිකාවක් විදියට හඳුන්වා දීම සාධාරණද? එහෙම නැත්නම් නිලියක විදියට හඳුන්වා දීම සාධාරණද? එහෙම නැත්නම් නිරූපණ ශිල්පිනියක් විදියට හඳුන්වා දීම සාධාරණද? එහෙමත් නැත්නම් සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරියක විදියට හඳුන්වා දීම කොයිතරම් නිෂ්පාදකවරියක් විදියට හඳුන්වා දීම සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකාවක් විදියට හඳුන්වා දීම සාධාරණද? මොකද මේ හැමතැනකම රේණුකා බාලසූරිය මහත්මිය ජීවත් වෙන නිසා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. අත්‍තරම මොකද්ද වැඩියෙන් කැමති භූමිකාව? මට රේණුක්කේ කිව්වොන ඒකට වැඩිපුර කැමති. ඒක තමයි මට ලෙන්ගත් සමීප ආමන්ත්‍රණය. හොඳයි. මම උත්සාහ කරනවා. ඊට පස්සේ අපි යන්නේ එංගලන්තයට. අද එංගලන්තයේ ඉස්සර වැඩසටහන සලාප කැඳවනවා දිල්හානි ජාගොඩගේ මහකිය. ආයි බලන්න ඔබතුමියට. මගේ ළඟට එනවා මගේ ළඟ ඉන්නේ අපට හුරු පුරුදු අපේ ප්‍රවීණ ශිල්පිනිය ක්‍රිස්ටින් ගුණවන්තර මහත්මිය. ආයි බලන්න ඔබතුමියට. එකම අද ඇමරිකා එක්සත් ජනපදයේ සිට කැලිෆෝනියාවේ සිට අපි කැඳවන වැඩසටහන සඳහා සිනේෂ් ප්‍රනාන්දු අයිබන් සිනේෂ්. අයිබන්. මේ පිරිසත් එක්ක තමයි අපි පුරා පැය දෙකක් ඔබත් එක්ක ගත කරන්නේ. අලුත් ආරංචි කීපයක් තියෙනවා. ඒකක් තමයි චටන් මියුසික් වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකීන්ට වගේම විදේශ රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික අපේ රසිකයින් අතරත් අතිශයින් ජනප්‍රියයි. අවුරුදු ගානක තිස්සේ දැන් අවුරුදු 11ක් තිස්සේ මේ කතාවෙදි අපි කරගෙන යනවනේ හැමදාම සිකුරාදා කලින් 10ට හම් වුණා දැන් 9 වාරට හම් වෙනවා. ඉතින් අවුරුදු 11ක් තිස්සේ මේ හමුවේ ඔබට හුරු පුරුදු හමු වීමක්. බොහෝ දෙනෙක් කිව්වා අපේ රටවලටත් ඇවිල්ලා මේ වැඩසටහන කරන්න. මොකද සමහරවිට අපි වැකේෂන් ආවත් බොහොම සීමිත කාලයක් රැඳෙන්නේ නැහැ. වැඩසටහන් වල සහභාගී වෙන්න අපිට අවස්ථාවන් හරි අඩුයි. අපි මේ වගේ වැඩසටහන් සියස්සෙන් දකි ගන්නට කැමතියි. එනිසා අපි ජනවාරි මාසයේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා. හරියට දින වකවානු සහිතව කියන්නම් ජනවාරි මාසයේ 27 වෙනිදා අපේ කටාර රාජ්‍යයේ චටන් මියුසික් පළවෙනි විදේශ වැඩසටහන ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එතන ඉඳලා කොහෙන් නතර වෙයි දන්නේ අපි මනෝජ් මහත්තයෝ. අපේ මියස්සි මඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මනෝජ් පීරිස්, ඩොලක් දිනත් අරුච්ච, ඔක්ටපැඩ් නරිදු චතුරංග, සැක්සෆෝන් සමත් විජේසිංහ, බේස් ගිටාර් නරද ජයකුඩි, රිදම් ගිටාර් රූපාලි සන්නස්කල, වයලින් දිනේෂ් බෝගඩ, විදුලි යෝගන් ශෂික අතපත්තු සමගින් පහන් සංදීප. මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික්.
වගේ ඔබ ලස්සනයි ඊළඟේ දොලක් වගේ හැඩකාර වූ ලදේ සුලක් වගේ සුබදායයි සංගීතය ගැන ඒ හැටි ලොකු අවබෝධයක් නැති වුණත් ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ උපේකාගේ ගායනය ලොකු ස්වර පරාසයක එහාට මෙහාට ගමන් කරාය කියලා. ඒක කොච්චර දුරට මේ ළඟ ඉන්න සමීපතේ මේකට දැනෙනවාද කියලා කිව්වොත් එහෙම මට හිතෙනවා උපේක වාඩි කරලා මේ ගීතය ගායනා කරලා කරේ අපි ලොකු අසාධාරණයක් කියලා. ලොකු වේගයක් ජවයක් ගත්තා මේ 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 ප්ලැට්ෆෝම් එකට ගගහා මේ වේදිකාවට මේ ගගහා ඒ ජවය ගත්තා හැබැයි ඒක පොළවේ ඉඳන් ගත්තරන් ඊට වඩා සම්පූර්ණ වශයෙන් වෙනස් වෙන්න තුමා. ඒක කමක් නෑ ඒක ගායනයක් වෙනුවෙන් ගත් උත්සාහයක් කියලා අපි හිතා දාගනිමුකෝ. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි මනෝජ් මහත්තයෝ. දැන් මේ නරේන්දු චතුරංග අයියා ඔක්ටෝපෑඩ් එකට ඉතාලම නිර්දේල විදියට පහර දුන්නේ. ඒ ගායනයේදී.
එයා ආවේගශීලී වුණේ. තාම ආවේගශීලී විදියට ඔක්ටෝ ෆෑඩ් ආදිනේ යදුනා. නමුත් හොඳයි. අපි දෙගින් දිගට මේ වගේ ප්‍රතිචාර මේ වැඩසටහන පුරා පය දෙකකදී බලාපොරොත්තු වෙනවා. නරිඳුට මොනවාර කියනකොට ඉතාව නිකන් නේද මූණ වෙනස් කළා. අපේ කැමරා ශිල්පී මහතුරු උපායශීලී වෙන්නේ සමහර වෙලාවට පෙන්නන්න මම කතා කරනකොට ඉන්න තන්පත් ස්වරූපය නෙමෙයි. මේ නැති වෙලාවට පෙන්නන්න එතකොට සැබෑ ස්වරූපය දැක බලා ගන්න පිළිවෙල. ඒ ගීතේ කියන ජීවිතේ තිත්තයි කියලා. අත්‍තරම් ජීවිතේ තිත්තයි වගේ හිතනවද? සමහර අවස්ථාවලදී ඕනම කෙනෙක්ට එහෙම හිතනවා. බෝරින් කියන එක තිත්තයි දෙකක්. ප්‍රයතන තිත්තයිද බෝරින්ද? දෙකෙන් මොකක්ද? සමහර වෙලාවට බෝරින් සමහර වෙලාවට තිත්තයි. හරි. කවුද ගීතේ ලිව්වේ කවුද සංගීතවත් කළේ? මේක ලිව්වේ තරින්ද දිසානායක අයියා. මේක සංගීතවත් කරේ මේක චතුරංග සිල්වා. මේක චතුරද කරේ? යා. මගේ හොඳ මිත්‍රෙක් චතුරංග සිල්වා නව පරපුරිතාම දක්ෂ සංගීතඥයෙක්. මගේ නිෂ්පාදකතුමාගේ විධානයක් දුරකථන අමුතුම් දෙකක් ලැබුණු බව සඳහන් කරන සංඥාවක්. අයිබුවන් කවුද මේ කතා කරන්නේ? පළවෙනි අමුතුම කාගෙන්ද? සුබ සන්ධ්‍යාවක්. අයිබුවන් කවුද කතා කරන්නේ? අයිබුවන් හලෝ. ඉතින් චැනල් එකක් කොහමද? කතා මේ අයියේ මේ වැදේ මේ බෆල් එක පොඩ්ඩක් වැඩි කළාද අපිට සාද්ද පොඩ්ඩක් මදි අය ඒකයි. පරණ මතකයක් කියන්න කැමති. මේ මං ස්කූල් යන කාලේ බැලුවා රේකා කියලා ටෙලිනාට්‍යයක්. මතක ඇති නේද අක්කට? රේකා ටෙලිනාට්‍ය දේවිකා මීරාණිලා එහෙම හිටියා. ඔයත් සංගපෑවා. ඉතින් ඕකේ ලස්සන සින්දුවක් තියෙනවා. අර මේ මීනනුවන් යුග බොහොම ලස්සන සින්දුවක් නේද? ඉතින් මේ පුළුවන් නම් ඒක කොටසක් කියන්න. ඉතින් මේ සුබ අනාගතයක් සුබ රාත්‍රියක් හැම කලාකාරයෙකුටම මම ප්‍රාර්ථනා කරනවා. ටිකක් කියන්න බහරි ලස්සන සින්දුවක් මම හරි මාතෘකාවක් ඉස්සලා පොඩි කැලක් කියන්න. හරි. බොහොම ස්තුතියි ඔබතුමාගේ දුරකථනමතුම සහ අපිට දැක්ව ප්‍රතිචාරයට. මේ අපේ එහෙම කාරුණික ඉල්ලීම් කීපයක් තියෙනවා. මොකද මේ වැඩසටහන සඳහා අද රූකාන්ත සමගින් චන්ද්‍රලේඛා සහභාගී වෙනවා අය කියලා කිව්වම බොහෝ දෙනෙක් අපේ රසිකයෝ අපේ හිතවත්තු අපේ යාළුවෝ විශේෂයෙන් මනෝජ් පීරිස් පවා මට ඇතම් වෙලාවට යෝජනා ඉදිරිපත් කරා. අපි කොහොමද මෙන්න මේකෙන් පොඩ්ඩක් කියව ගමු කියලා. ඉතින් එහෙම සැකසු ලයිස්තුවක් මා සතුයි. ඒ නිසා මම යන්නේ නැහැ හැමතරම් මේ ටික කොහොම සුරක්ෂිතව අරගෙන නම් මට බයයි. මේක කවුරු හරි අරගෙන ගිහිල්ලා මට මේ ටික අමතක වෙලා මම ප්‍රශ්නයක් වෙයි කියලා මේ ටික කොහොම හරි රස විඳීමේ නොතිත් ආශාවක් මටත් තිබෙන නිසා. දෙවෙනි අමතක කාගෙන්ද? අයබුවන් වේයන්ගොඩ නයිබලින් විමුක්ති මදුසංක කියලා කෙනෙක් කතා කරන්නේ. ඔව්. කාටද කතා කරන්න ඕනේ? රේණුකා බාලසූරිය නන්දට. රේණුකා බාලසූරිය මහත්මිය. ඔව්. රේණුකා බාලසූරිය නන්දේ ඔයාගේ සරිගම චිත්‍රපටිය හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි ඔයාත් අද ඇවිල්ලා තියෙන ලස්සනම ලස්සන විදියට. ඉතින් මම චිත්‍රපටිය දෙපාරක් බැලුවා. ඉතින් ඔබගේ චිත්‍රපටිය ගැන කියන්න තියෙන හරිම ලස්සනයි. ඉතින් මම අර ඔයාගේ කලින් චිත්‍රපටිත් බැලුවා. ඒ වගේම තමයි අපි කලාවේ මේ ආධුනික රංගන ශිල්පියෝ ඉතින් අපි කැමති ඉදිරියට ඕගොල්ලොන්ගේ චිත්‍රපටිවල රඟපාන්න ඉතින් අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔයාගේ චිත්‍රපටිය හරිම හරි ලස්සනයි. මේ ඉදිරි වැඩ කටයුතු මොනවද ඔයාගේ? දැනට නම් ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රවර්ධන වැඩ තමයි කරන්නේ. ලබන අවුරුද්දේ අග විතර තමයි නැවත චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කාලේ බලමු අපි අවස්ථාවක් ලබා දෙන්න. අපි කැමති ඒ කාලේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්න. මේ චිත්‍රපටිය බලනකොට මට තව පාරක් හෝල් එකට ගිහින් බලන්න හිතෙනවා. ඒ තරමට හරිම ලස්සනයි. ස්තුතියි. බොහොම ස්තුතියි කතා කරාට. හොඳයි. බොහොම සුදී. 0112 77 24 22 0112 77 24 23 දුරකට මාර්ග දෙක ඔස්සේම ඔබට සජීව ලෙසින් සම්බන්ධ විය හැකි. කෙටි පණිවිඩ ITN space CNM space කෙටි පණිවිඩ යොමු කරන්න 99.22. ආචාර්ය සොමරතන් දිසානායක, රේණුකා බාලසූරිය සිනමා සම්ප්‍රදායක්ද වාර්ෂිකව චිත්‍රපට නිෂ්පාදනය කිරීම. වාර්ෂිකව නෙමෙයි මල්ලි, ඇත්තටම අවුරුදු 3-4 පස්සේ මේ චිත්‍රපටියක් සෑහෙන දිග නිහඩියාවකට පස්සේ මේ චිත්‍රපටියක් හැදුවේ අපි. ලබන අවුරුද්ද කරනවා. දැන් ඇත්තටම මේ මෙහෙමයි. දැන් අවුරුදු ගණනාවක් අපි කරේ නෑ.
සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට වරක් චිත්‍රපටියක් කරනවා. දැනට කරපු තව චිත්‍රපටියක් අතේ තියෙනවා. මොකද මේට අවුරුදු මට මතක විදියට 6 7කට කලින් ආචාර්ය සෝමරත්න දිසානායක මහත්මයා හමුව කළ සම්මුඛ සාකච්ඡාවකදී එතුමා කියපු දෙයක් තමයි ඉෂාන් මම ළමයිට චිත්‍රපටිය හදන්නේ නැහැ. මේ ළමයිටත් බලන්න පුළුවන්. මේ වැඩිහිටියන්ටත් බලන්න පුළුවන්. මේවා ළමා චිත්‍රපටි විදියට වර්ගීකරණය කිරීම වැරදි. ඒ නිසා මම එදා ඉඳලා ඒවා ළමා චිත්‍රපටි විදියට හඳුන්වන්නේ නැහැ. නැහැ. ඔව්. හැබැයි එතුමාට අවශ්‍ය වෙලා තිබුණා මේ 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 ආපු සිනමා සම්ප්‍රදාය ආචාර්ය සෝමරත්න දිසානායක සිනමා සම්ප්‍රදාය වෙනස් කරන්න. ඒකට උත් තේමාවකුත් යෝජනා කරා. මම දැන් කටිසර කරගන්න ඒ තේමාව ඉදිරිපත් කළා. මේ තේමාව නෑ වෙන යම් කිසි දුබලතාවයකින් පෙළෙන පිරිමි පුරුෂයෙක් මානසික ඒ කියන්නේ දුබලතාවයක් නෙමෙයි ෆැන්ටසි එකක්. වෙන 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 මානසික ස්ථාවරයක ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ ඒ වැනි පුද්ගලයන් අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. හැබැයි ඔවුන් දිහා සමාජයේ බලන්නේ හරි වැරදි විදිහට. ඒක ඒක වැරදි කියන එක සහ ඒකේ තියෙන වෛද්‍යමය හේතු සහ ඔවුන් කොහොමද සමාජයේ වැදගත් පුද්ගලයන් හිට අපි පරිවර්තනය කරගන්නේ කියන එක තමයි මේ චිත්‍රපටියෙන් සාකච්ඡා කරන්නේ. ඒකේ නම අන්ඩර්පෑන් තීෆ් දැරට තියෙන වර්කින් ටයිටල් එකක් විතරයි. මම හිතනවා මේ චිත්‍රපටිය මේ දැන් නම කිව්වම හුඟක් දෙනෙක් බය වෙයි. හැබැයි ඒක මේ වැඩිහිටියන්ට පමණයි වෙන බලන්න බැරි එහෙම චිත්‍රපටියක් නෙමෙයි. මේක හොඳ සමාජ කතිකාවක් ඇති කරවන සමාජයේ දැනුවත් වෙන මම හිතනවා ලොකු සමාජ ස්තරයකට සේවයක් වෙන චිත්‍රපටයක් වෙයි කියලා. ඒක මම හිතන්නේ ළමයින්ට හොඳ නැත්ති ළමයින්ට අදාළ නැති හින්දා. ඒක තේරුම් ගන්න පුළුවන් වැඩිහිටියන්ට පමණක් වෙන නිසා මේ චිත්‍රපටිය බොහෝ වෙලාවට වැඩිහිටියන්ට පමණක් ගෝචර වෙන චිත්‍රපටයක් වෙවි. දැන් සරිගම චිත්‍රපටිය බලපු බොහෝ දෙනෙක් ඉන්නවා. අතලොස්සක් ඇද තාම සිනමා ශාලාවට ගිල චිත්‍රපටිය නොලඹපු. දැන් චිත්‍රපටිය බලන වගේම අපේ යම්කිසි කැමැත්තක් උනන්දුවක් තියෙනවා මේ චිත්‍රපටිය හැදෙන්නේ කොහොමද? බිහයින්ඩ් ද ස්ක්‍රීන් සිටුේෂන් එක කොයි වගේද? තිරය පිටුපස මේ සඳහා සූදානම් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒව හරි අපූර්වයි රසවත්. මොකද දැන් අපි දකින මේ එඩිට් කළ සංස්කරණය කළ සිනමා ශාලාවේ ඉදිරිපත් කරන නිර්මාණයට වඩා සම්පූර්ණ වශයෙන් වෙහෙසක් මහන්සියක් මේ චිත්‍රපටිය නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදකවරු අධ්‍යක්ෂකතුමන් සහ මේ කණ්ඩායම දරනවා. ඒ ගැන කියන්න කලින් වෙලාව පොඩ්ඩක් බලන්න. කට්ට පණින් ඉස්සෙල්ලා සටස් ගලගන්න මංචි ජින්ජ බිස්කට් දෙකක් මංචි ජින්ජ මූඩ් ෆික්ස් කරන්න මරු වෙලාව රෑ 10ට අපි පෙන්වන්න ලෑස්ති සරිගම චිත්‍රපටේ ඔබ නොදුටු චිත්‍රපටේ හැදුණු හැටි හරි කොමිට තනතරන් ලේසි නැහැ නේ වැඩේ. ආ චිත්‍රපටිය හදන එක හිතනතරන් ලේසි නැහැ. තව තියෙන ඔය චිත්‍රපටිය හදද්දි වෙච්ච මහන්සිය දුෂ්කරතාවයන් ඒවත් දකින්න තිබුණත් හොඳයි. මේ වගේ වැඩසටහනකදී විතරයි ඔය පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. අපි ලද විරාමයන් තුල ඒ සඳහා අවස්ථාවක් ලබා ගනිමු. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වෙයි. චැට් ඇන් මියුසික්.
شارد ديبيكا بريداشيني بيريس غايو مول غايوما اد چاتن ميوزك وين وين دلهاني غاينا كلي دلهاني جاغودگي بندو ايكا 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 بريندا ورسين بارا رجعنا تبينا أون تما إيكا بهم كريا كاري ويدير سكتي ويدير داي كرتة لبادي تبين. ده أحيوك بالامو رو أون ستيج سانغيتا برسانغيتا تي ويدير ما داله لا دينا هذا كلا. مكاك ده شاندرلي كابير راجي كاري باري مكاك ده سامانة كابير تميت خالينغ برودو ددنام ويدي كاو ما تب برسانغ بواتنا. إيد بس يبي فاول ما ديني ورو ددنا سامعين برسانغ بواتنا. أبي ميفر رو كويدي كاو ثاني منا واد هيمنا تان أبي සහ දරුවන්ගේ දායකත්වයෙන් ඉඳ හිට හෝ ලැබෙනවා නෑ තනියම තනියම ඇයි ඒ තනිකල නෑ ඒක ඇත්තටම රූකාන්ත හිතලා මෙහෙම යාගේ තනි ප්‍රසංගයක් කරන්න ඕන කියලා එහෙම පටන් ගත් එකක් නෙමෙයි ඒක ඇත්තටම වෙන කම්පැනි එකක වෙන කට්ටියකගේ අදහසක් අක්ක පොඩ්ඩක් ඉන්නකෝ දැන් මොනාරේම හිතුවක්කාරකමට රූකා ගත්ත තීරණයක් නෑ ඒකත් කියන්න මොකද දාම නෑනේ වැඩසටහනට ඇවිල්ලා ඒක දා කියලා දාන්න නෝ දන්නේ නෑ මොකද නෑ එහෙම එකක් නෙවෙයි ඉතින් ඇත්තටම ඒක හොඳයි කියලා අපිට හිතෙනවා මොකද අපි හැම වෙලාවෙම ප්‍රසංග කරන්නේ අපි හතර දෙනාම එකටනේ ඉතින් මේසරේ එහෙම එයා තනින් දැන් අපි හතර දෙනාම එකතු වෙලා රුසන්දරය වගේ එකක් කරනකොට මුගක් කලාවට රසික රසිකාවියන්ගේ ඉල්ලන හැම සින්දුවම අපිට ගයන්න අවස්ථාව නැති වෙන වෙලාවල් තියෙනවා මොකද රූකාන්තගේ සින්දු වලට කැමති අය ඇවිල්ලා එයාගේ සින්දු ඉල්ලනකොට එයාටත් එයාගේ සින්දු ඔක්කොම කියන්න විදිහක් නැහැ මොකද හතර දෙනෙක් ෂෝ එකේ ඉන්න නිසා ඉතින් අපි හිතුවා එයාගේ රසික රසිකාවියන්ට මේක හොඳ අවස්ථාවක් කියලා එයාගේ තනි ෂෝ එකක් කිසිම කෙනෙක් කියන්නේ අපි ඩුවට් එකක්වත් නැහැ ඒ ෂෝ එකේ තනියම එයාගේ සින්දු ටිකක් කියනවා එයා ඉතින් එයාට කැමති එයාගේ ගායනයට කැමති අයට ගිහිල්ලා බලන්න පුළුවන් ඔව් දැන් ජාතික තරුණ සේවා සභාවෙන් ජාතික මට්ටමින් අපි චන්ද්‍රලේඛා පෙරේර අඳුනා ගන්නකොට තිබුණු ලංකාවේ සංගීත වටපිටාවයි අද රායිනිලා විඳිලාවිල වේදිකාවේ ගීත ගායනා කරනකොට ලංකාව තුල සංගීත ක්ෂේත්‍රය තුල ඇති වෙලා තිබෙන වෙනසයි හසයි පොළොවයි වගේ කියලා කියන්න බෑ හැබැයි ලොකු වෙනස්කමක් ඇඟට දැනෙනවා ඔබ හිතන්නේ වෙනස්කම ලංකාව තුල හොඳයිද නරකයිද එහෙම වෙනස්කම් වෙන්න ඕනේද ඇත්තටම ඉතින් ලෝකයේත් එක්ක යනකොට එහෙම වෙනස් විය යුතුයි මං හිතනවා වෙනස් විය යුතුයි කියලා හැබැයි ඒ වෙනස් වීමත් එක්ක නිකන් සමහර දේවල් තියෙනවා නිකන් කොච්චර ඇහුවත් නිකන් ඒ හිතට වදින්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ ඒ වගේ සංගීතයක් ඇත්තටම මං හිතන්නේ වැඩක් නැහැ කියලා අපිට ඒ කියන්නේ අපි ගොඩාක් අපේ ලංකාවේ අය සංගීතෙට ගොඩක් පුරුදු වෙලා තියෙන ඇහුම්කන් දෙන්න ඉන්දියන් මියුසික් එක එකට මේ එකට මික්ස් වෙච්ච සංගීතයක් තමයි අපේ සංගීතය තුන තියෙන්නේ හුඟක් වෙලාවට මොකද්ද කියන්නේ ලස්සන මෙලඩිස් වලට ඒ කියන්නේ මේ ලස්සන සංගීතයට කැමති අය තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ. ඉතින් ඒ අයට මම හිතන්නේ දැන් රැප් මියුසික් වගේ ඒවා මේ ගොඩක් මම හිතන්නේ හිතට අල්ලනවා අඩුයි කියලා මට හිතෙනවා. ඉතින් කොච්චර ඒක මට දැනෙන්නේ මොකද දැන් කොච්චර අලුත් සංගීතය ලංකාවේ බිහි වුණත් තාමත් පරණ සින්දු වලට මේ ඇදිලා එන සංඛ්‍යාව වැඩි. ඉතින් ඒකෙන් තේරෙනවා මොකද ඒ ලස්සන මෙලඩිස් වල අඩුවක් මම දකිනවා දැන් මේ මෑතක මේ කෙරෙන මේ නව සංගීතයේ ලස්සන මෙලඩිස් වල අඩුවක් මම දකිනවා. ඒ වෙනස්කම් හඳුනාගෙන ඒ වෙනස්කම් වලට මුහුණ දෙමින් ඒ වෙනස්කම් තුන නව නිර්මාණ කරන්නට උත්සාහ කරන උද්‍යශ්‍රී වගේ අය අද වැඩසටහන සඳහා සහභාගී වෙනවා. මම අර කලින් කිව්වේ තව කෙනෙක් එන්න ඉන්නවා. ආවොත් විතරක් නම කියන්නයි කියලා. ආයිබෝන්. ඔහොම තමයි ඉත පාරවල ට්‍රැෆික් තියෙනවා. ඉත ඒ වගේ නම පොඩ නේද? ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා පැන්ටලියන් පෙරේරා මහතා අපිත් එක්ක සම්බන්ධ වෙනවා කතාර් හිසිට අයබෝන්
ඔබතුමන්ට ලංකා වේලාව නම් රෑ 10යි විනාඩි 11යි පන්දිල් මාත්‍ය අයිබෝන් අයිබෝන් දැන් ආරංචිය කියන දැන් ලංකාවේ ඉන්න අය වගේම මම හිතන්නේ කතර වල මේ වෙලාවේ වැඩ සටහන බලන අය බලාපොරොත්තු වෙන ඉන්නවා 27 ක රාත්‍රී 7:40 ට පමණ මේ වෙලාව ඉතින් ඉතින් අපි බලාපොරොත්තු ඉන්නවා අපි බලාපොරොත්තු ඉන්නවා මේ චැටන් ජනප්‍රියම වැඩසටහන වන චැටන් මිස්ටික් දෝවා කතරෙහි සම්බන්ධ කරන්න ජනවාරි මාසේ 27 වෙනි සිකුරාදා සවස 6:30ට දෝහා මර්කියුර් හෝටලේ මේ මාත් සමග මේට මාත් එක්කම අත්වල් බැඳගෙන සම්පූර්ණ අනුග්‍රහය දක්වමින් සම්බන්ධ වෙනවා මංජුල ජයවර්ධන මගේ මිත්‍රයා හොඳයි දැනට කියන්නේ ස්ථිර වශයෙන්ම මනෝජ් පීරිස් අතුළු අපේ කණ්ඩායම සහභාගී වෙනවා දැන් ඔක්කොම දේවල් කිව්වොත් එහෙම රසවත් වෙන්නත් පුළුවන් නිරස වෙන්නත් පුළුවන් ඒ නිසා ඒක තව කුතුහලයක් විදියට තියාගනිමු කවුද එන ශිල්පීන් ශිල්පිනියන් කවුද මොන වගේද වැඩසටහන පැවැත්වෙන්නේ මම එක ශිල්පියෙක් ගැන විතරක් කියලා තියන්නම් රවීන්ද්‍ර රන්දිනි මහත්මයා හරි නේද සහභාගී වෙනවා නේද ප්‍රසංගයට තහවුරු කරා නේද සහභාගී වෙන බව ඔව් 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 රන්දිනි රන්දිනි මහත්මයා අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා ප්‍රසංගයේ සම්බන්ධ ඒ සමග තවත් ලංකාවේ ජනප්‍රිය නවනිලී ගායක ගායිකාවන් සහභාගී වෙනවා මෙම ජනප්‍රිය වැඩසටහන සඳහා දිනේ මතක තියාගන්න ජනවාරි මාසේ 27 වෙනිදා මේක ලංකාවේ ඉන්න අයට වඩා වැදගත් වෙන්නේ කතා හරි ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට 27 වෙනිදා හවස 6:30ට මම හෝටලේ නම කියනවා මේ පැන්ටරිඩ් මහත්තයෝ වැරදුනොත් හදන්න මේක මර්කියු රයිට් මේ ඉස්සර පරණ අපි කියනවා සොෆිටල් හෝටලේ කියලා සොෆිටල් හෝටලේ ඉස්සර දැන් මර්කියු හවස 6:30ට ඉස්සරහා වැඩසටහන් වලදී අපි තවදුරටත් තොරතුරු කතා කරමු වමසුදී කටාරි සිට සම්බන්ධුනේ පැන්ටලින් පෙරේරා මේ ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් බලාපොරොත්තුව චැට් ඇන්ඩ් මියුසික්
ඈත කඳු යායි සිසිලස සොයා යමුද අපි පියඹලා සීත නොදැනෙන්නේ ඔබ ළඟ නිසා ඉන්න තබලන් වෙලා හද සාගරේ ආශා මැවූ මේ ආදරේ රැල් සොයා මේ සිත ඇදෙනවා ඔය සිතේ රහසක් ලියා මා ළඟ ඉන්නවා මං දන්නවා ළඟ ඉන්නවා අපි ආදරේ සුව විඳිනවා ඕ